ුදධයක් හිදන්න නැතිවෙන දවල් මොනවාද හැමෝම දන්න දේපලසා ජීවිත අයිමිවීම් වලට වඩා වැඩි අයිමිවීම් ප්‍රමාණයක් යුද්ධය තුළ තියෙනවා. ආදරය මිත්‍රත්වය සංවේදි බව මේ සෙල්ලම යුද්ධයක් විසින් අයිමිරනු ලබන දේල් නමුත් සමාර යුද්ධ තියවා ජීවිතයට දේවල් එකතු කරන ඒවගේම ජීවිතයට දේවල් සමීප කරන. විශේෂෙන්ම යුදපිටියක මිත්‍රත්වයට තියෙනෙ ලොකු වටිනාකමක්. එන්ස එක පැත්තකින් යුද්ධෙක වැදගත්මෙන සතුරා වෙනකොට අනි පැත්තිෙන් යුද්ධයක වැදගත්ම කෙන වෙන්න මිරා. ඉතින් ඒගේ යුද්පිටියක බැඳ අපරු මිත්‍රත්යක් ගැ කියවෙන මූවීකක් තමයි මේ දෙදස් තුනවරුද්දෙ රිලිස්සුණු ගෛරිචිස්ත කොවනන් කෙන මූවියක. කතාවට පසුබින්ම්වෙන්න ඇෆකිනිස්ානය. අපි දන්න දෙදස් එක වුද්දෙ සැපතම්බර් එකොස් වනඳ තලේ බන්වරු ඇමරිකාවේ පෙන්ටගනයටසා තවත් ස්ථාන කිහිපයකටම මරාගෙන මැරණන ප්‍රහාරයක් එෙල්ල කනවා මේකෙන් පස්සේ ඇමරිකාව තමගේ හමුදාව ඇෆ්කනිස්ානයට අවනවා. ඊට පස්ස ඕන්ට පහරදිීපු තලබාන්වරුන්ටයි අල්කයිඩා ත්‍රස්සවාදන්ටයි එලවෙලව පහර දෙනවා. මේවියට අෆකනිස්ථානයටපු එක හමුදා අනුකන්ඩයක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියන්නේ. මේ හමුදා අනුකණ්ඩේ කාර්්‍යභාරය තමයි, තල බාන්වරු අවිියයුද්ධ නිෂපානය කරන තැන් සහ ඔවන්ගේ අවිස්සාහ වැඩිබෙත් ගබඩා හොයාගෙන විනාශ කරනය එක. ඉතින් මේ හමුදා අනුකන්ඩේ හිටපු භාෂා පරිවර්ථකයා හදිසීම සිද්ධ වෙන බෝම්ඹ පිපිරීමකින් මරණයට පත්වෙනවා. මේ මරිකනු හමුදාවේ භාෂා පරිවර්තක විදියට බඳවාගන්න ඉංග්‍රීසි දන්න ඇෆghanනිස්ාන් ජාතිකැන්ව. මොකද ඇෆghanනිස්ථාන් භාෂාව කතා කරන්න දන්න ඔඕුන් නිසා. ඉතින් තමගේ භාෂා පරිවර්තකය මරණයට පත්වනාට පස්සේ මේ හමුදා කණ්ඩාම නායකවුණු ජෝන් වෙනත් භාෂා පරිවර්තකයෙක්ව බඳවාගන්නවා. එයාගේ නම තමයි හමට් ආමට කියැන්නෙ මුස්ලිම් ජතිකයෙක් වැඩි කතාභහක් නැති නිහට චරිතයක් වන ආමට් තමගේ දරුවෙක්ලබෙන්න්නන්න බිරිඳට පනවගේ ආදරය කරන කෙනෙක්. ඒවගේම තමයි ආමරද්‍යයාා බලපු හම පේන්නේ ඕු ටික් ගුප්ත චරිතයක් වගේ. ඉති ක්ඩෑම මේ ප්‍රධනයවුණු ජෝනුත් මුලින්ම මයා ගැෙච්චට ප්‍රසාධයකින් නෙවෙන්නේ එවුනත් ඔහ හමඩ්බ දිගටම තමගේ කණ්ඩාම භා පරිවර්ථකය විදියට තියාගන්නවා. මේ අතරේ දවසක් මේ ක්ඩායමට තලේබාන්වරුම්ගේ කදවුරකට පහර දෙන්න ඉහලින් අනක්ෙනවා ඉතින් මේ ප්‍රහාාරයේ සැලසුම් කරදදි මේ කණඩයමයමඉන්න හාඩි කියන සෙබලා ප්‍රහාරයට ගමන් කරන්න තියෙන මාර්ගෙන් නොගෙහිල්ල වෙනත් පාරකෙන් යන්න යෝජනා කරනවා. ඒකට හේතු විදිහට හූ පවසන්නේ ඒ මාර්ග පසුගේ දවස්සොල වැස්තට මඩ වෙලා හින්ද වෙනත් පාරගෙන් යමු කියලා. ඒත් ඇත්තම කතාව නම් ඕ පාවා දෙන්නේෙක්. මෙිනිහ තලේබාන්කාරයන්ගෙන් මුදල්ලරගෙන මේ කණ්ඩයිමට වටකල්ල ප්‍රහාාරයක් එල්ල කරන්න පුළුවන් තැනකට ඔවුන්ව අරගෙනයන්න තමයි මේ වෙනත් පාරගින් එක්කරගෙන යන්න සූදානම් වෙන්නේ. කොහම උනත් ඕ ගැන ආමට්ට සැකයක් ඇතිවෙනවා ආමට මේගන ජෝන්ට කියනවා. ජෝන් මේ ගන මුලින්ම විශ්වාස කළේ නැතිවුණට ඕගේ ඉල්ලීමට ප්‍රදේශයේ පරික්ෂා කරල බලද්ධි කතාව ඇත්ත කියල තේරෙනවා ඉතින් ඔවුන් ඒ පාරෙන්ය නතුව මෙහෙමත් කැන්සල් කල්ලා ආපහෝ කඳවරටයවා. ආහමත් නිසා වෙන්නගේපු මහා විනාශයකින් කණ්ඩායම බේරෙනවා. මේ සිදධී පස හමද්ගි තියන පරිීක්ෂාකාී වසාහ අනුතුරක් සම්බන්ධය ඔහු තියන ඉව ගැ ජෝන්ට පැහැදීමක් ඇති වෙනවා. මෙ අතර මේ ටීම් එකට තවත් මෙහෙුමක් බාර වෙනවා ඒ තලේබාන්කාරයන්ගේ බෝම්ප නිෂ්පාදන කම්හලකට පහර දෙන්න. මේක තියන්නේ අමරිකන් කදවුරින්ද ිලමිටු සීක් විතර දුරින් ඉතින් අහමට ජෝන නඇතුළු බට පිරිසසියනවා මේ මෙහෙුමට. ගේෙල්ල අදාල තැන හොයාගෙන එතැන්න කට්ටියප අත්තඩංගුවට ගන්නවා ඒත් අනපේක්ෂිත විදිට එයාල්ට මෙතනදි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එෙල්ල වෙන. ඒක බොහමත් දරුණු ප්‍රහායායක්. අස්තාතිින් විශාල සංඛ්‍යාවක් එක්ක සටන් කරන්න මේ ටීම් එකට සිද්ධ වෙනවා. මේ ප්‍රහාරයෙන් ජීවිතේ බේරෙන්න්නේ අහමටගේ ජෝන්ගේ විතරයි. න්න ්‍රස්සවාදීන්ගේෙන්ම වාහනයක් පැහරගෙන ඒ ැගල ටිකදුරක් ඇල්ලා ඊට පස්සේ වාහනේ දාලා කැලේට පැනලා ජීවිත ේරගන්නවා ඒත් දැන් මෙයාලට තමගේ කඳුරට යන්න තියෙන ර කිලමිටු සියකටත් වඩා වැඩි පාරෙන් යන්න බෑ මොකද තලේබාන්කාරයෝ හැමතනම මේ දෙන්නව හොයෙනවා ඉතින් ජෝන් තීරණය කන්නවා පාරෙන් අන්න නැතුව කැෑවස්සෙන් යන්න. පි දන්න ෆිghanනිස්ානක කියන්නේෙ කඳු කර ප්‍රදේශ ගොඩක් තියනරටක් ඉතින් මේ කැලෑවතුලින් යන්න වෙන්නෙත් කඳු පල්ලම් තරණය කරමින් බොහම අසීරු ගමනකින් තමයි ඒමදිට ්‍රස්වවාදන් කැෑව. පිරමින් පිස්ස බල්ලුවගේ මේ දෙන්නගේ පස්සෙන් එෙනවා. කොහමරි ඔය විදියට දෙන්න යනකොට හම්බවෙනවා ටිකක් කැලෑවඩු විවෘත්ත ූමියක් ඒවගේ මෙතන තියෙනවා පරන අතහරල දාපු නිවාසයක් මේ වෙන කොට අඳුර වැටමින් තිබුණ නිසාම ජෝ තීරණ කරනවාේ ගොඩනගල්ල ඇතුලේ රාත්‍රිය කත කරන්න නමු ජෝන ගත්තුවේ තීරණේ වැර දිකක් කියලා තේරුම්ියන්නේ පහුව දව. ේ බලන්නොට ්‍රස්සවාදීින් විශාල පිරිසක් මේ ප්‍රදේශය වට කරලා කොහමුණත් මෙතැදි ජෝන් බොම නිර්භීතව සටන් කළත් ඉන්න ත්‍රස්සවාදීින් ප්‍රමාණය වැඩිනිසාම එයට ගොඩක් තුවාල සිද්ධ වෙනවා. අවසා එය ත්‍රස්සවාදීන්ගේ අත්තඩංගුවට පත්වෙනවා ඔවන් නහොට අමානුෂකවිදියට පහර දෙෙනවා. මේ පහරදීම් නිසාම ජෝන්ගේ සිහිය නැති වෙලා යනවා. ස්වාින් ෝන බැඳල ඇදගෙනන්න ලැස්සි වෙන වෙලාවේ මෙච්චර වෙලා තමන්ට අවස්ථාවක් කෙනකං හැංගිලාහිටපු ආමට් එක පාරට මේ ත්‍රස්සවාදීන්ට ප්‍රහාරයක් එල්ල කනවා. අහමන්ගේ උපක්‍රමශීලිය හදිසි ප්‍රහාාරයෙන් අදමන්ද වෙන ත්‍රස්සවාීන්ට සිද්ධවෙන්නේ මොක්ද කියලා හිතාගන්නත් කලින්ආහමන්්ඩ සියලු දෙදනාවම ගාතනය කරන. ඊට පස්සේ හෝගේෙල්ල ජෝන්ගේ තත්ත්ය බලවා ඇත්තරම ජෝනය වෙනකොට තින්න සියයක් පතක් නැතුව. මෙතනදි හමට්ට තෝරගැනින්දක්තිේෙන. එකක් මයි ජෝන් තනම දාලා තමන් නියම පණබේරගෙන අනේක. අනිත්තක තමයි ජෝන්වත් අරගෙන අනේke. හමන ෝන් දැන්න්න තත්ත් එක් හෝ අරගෙන ය කියන්නේ දෙන්නටම මරණය අතවනවාගේ වැඩක් ඒත් ආමට ජෝන්ව දාලයන්න නෑ මගේ හමුදා නිලෑන්දුු මයින් කන්න හමට සාමා්‍ය ඇෆකන් වැස්සියක් වගේ වෙස්මාරුරගන්නවා. ඊට පස්සේ ලීවලින් මැස්සක් හදාගෙන ජෝන්ව එක තියාගෙන ටික දුරක් අරගෙනවා. ඊට පස්සේ ගම්බද ප්‍රදේශකටඇවෙල් තමල්ලග තිබුණු ඔක්කම සල්ලිටික එකතු කල්ල පරන්න ට්‍රක්කක් ිල්ටර්ගෙන ෝන්ව ඒ එක දාලා හංඟගෙන ටිකදුරක් අරගෙනනෙනවා. මේ නත්‍රවවාරිද තලේබාන්කාය ටිකට ප්‍රවානහසුම්. අපපයන්නත් හමට සිද්ධ වෙනවා. නමුත් දෙන්නගෙම තියෙන වාසනාවට ප්‍රක්්‍යකේ පිටිපස්සෙහිටපු ජෝන්ව තලේබාන්කාරයන්ට පේෙිනහ. මේ විදියට තව ටික්දුරේෙන හමට් තේරෙනවා තවදුරටත් බානයකන කල ජෝන්වත් දාගෙන පාරදිගේ යනයක අවදානම් වැඩක් කියලා. ඒවගේ මේ වෙනකොට තමන්ලඟ තිබුණු සියලුම ආහාර වගේම ජෝන්ට ප්‍රථමාධාරවට අවශ්‍යක කන්න බෙත්තෙත්තේමත් ඉවරවෙලා තමයි තිබුණේ ඉතින් නහමට එන්ඩර කණ්ඩයමක නායකෙක්ට ්‍රක්ක විකුණලා තමන්ට අවශ්‍ය කන්න ආහාර බෙත් සහ අත්කරත්යක් ඉල්ලගන්නවා. ඊට පස්සේ ජෝන්වත් ඒ අත්කරත්තයට දාගෙන අතිශය දුෂකර කඳුකර පාරක්දිගේ ජෝන්ව අරගෙන යනවා. මේ පාර කොච්චර දුෂකරද කියලා කියනව නම් සාමාන්‍ය ශක්ති සම්පන්න පුද්ගලෙක් වුණු හමට්ටත් මේ පාරිදිගේ කරත්ය තල්ලුකරගෙන යනඒක අතිශ දුෂකරටයුත්ක් වා ඒත් අහමට තමාගේ සග්‍යාව තනි නොකර තමාගේ උපරිම ශක්තිය යොදාගෙන මේ දුර්ගමාගේ තරණය කරනවා. ේවිදයට ෝවවා අරගෙන අතර මගදි ත්‍රස්ථවාීින්ට ඔවුන් දෙන්නව අහුවවෙන්න ඔන්න මෙන්න තිද්දි. එතනටෙන ඇමරිකානු බට පිරිසක් ඔන්න බේරාගන්නවා. ඒ සෙවලු ඔවු දෙන්නව කඳවුට අරගෙන යනවා. මේ වෙනකොටත් සිහිනැතුවන්න ජෝන්ව ඇෆ්කghanනිස්තාානී දන් අපහු ඇෙරිකාවට එවවා. ඒහුට ප්‍රතිකාර කරන්න මේ සිද්ිය මුළු ඇෆghanනිස්ථානේ පුරාවටම ප්‍රසිද්ධ වෙනවා. ඒකින් පස්සේ තල බාන් කාරයෝ අහමට්ඩක් බද්ධ වෛරයක් ඇතිකරගන්නවා. ඒ තමාගේෙුන් ාතනය කරමින් ඔු ඇමරිකන්කාරෙක් බේරගත්ත කියන එක මත. තලබන්වරු හමටඩුවත් ෝහෙක්විදිට නම්කරනතර ඔඕගේ හිස මික්ද නියම කරනවා. මේන්සා ආමට සිද්ධ වෙනවා තමාගේ බිරිඳසා කුඩා දරුවත් එක්ක බොම රහස්සිගතව ඇෆකනිස්ථානේ ජීවත්වෙන්න. මෙතර ඇමරිකානු ෝහලකින් ප්‍රතිකාරලබල සුව වෙන ජෝන් අහමට ගෙන හොයන්න පටන්ගන්නවා. ඒගේ ෆකනිස්ථාන තියන ඇමරිකානු එම්බසීටවගේම වෙනත් කාර්යාලවට කතා කරමින් අහමට ඇමරිකාවට එන්න වී සහදාගන්න බලනවා. ඒත් ඇමරිකාවවිතියන ආගමන විගමන නීතිනිසාම මේක ගොඩක් අමාරු වැඩක් වෙනවා ඒත් තමාගේ ජීවිතේ බේරගත්ත තමමාගේ සගයව ඇමරිකාවට ගෙන්වා ගැනීම වෙනෙන් ජෝන් දිගින්දිගටම සටන් කරනවා. මෙතැනදි සමහර බෙලාවට ජෝන් වේරුවෙන් වගේ හැසිරෙනවා. සමහර අවස්ථාවල ඕ තමාගේ ඉහළ නිලධාරින්ටත් බලිනවා. ඕගේ මේ උත්සාහේ ප්‍රතිපාලයක් විදියටට ආමට වීසන්න බලධරින් එක. ඒත් ඊට පස්සෙතින ප්‍රශ්නය අහමටඩුව හොයාගන්න එක. මොකද මේ වෙනකොට හු අතිශය රහසකත ජීවිතයක් තමයි ගත කරමින් ඉන්නේ. ඒතින් ඔොහව හොයාගන්න කාටක් බැරිවෙනවා. සා ෝන් තිරණය කරන්නවා හමට්බ ොයාගෙන නැවතවතාවක් ඇෆගනිස්ානයට යන්න. තමාගේ සගයාබෙන්ෙන් නැවතවතාවක් මරණයේ දේශයට යන්න ගත්ත ීරණයබෙනුවෙන් ඔහගේ බිලින්ඳත් ආශිර්වාද කරවා ඉතින් නැවතවතාවක් ඇෆghanනිස්ථානයට යන ජෝන් ඉස්සරවෙලාම හමටගේ සහෝදරයා හොයා ගන්නවා. ඊට පස්සේ ඔහගේෙවදවෙන් අහමටඩින්න තැන හොයාගන්නවා ඒත් මේ වෙනකොට මේ ගැන ඉවවැටනු තලේබාන්වරු ෝන් පසු පස ලූ බඳනවා. අවසාේ ජෝන් අහමඩ්බ හොයාගෙන හවසා බලිඳවගේම ඔවන්ගේ කුඩා බිලිඳවත් අරගෙනන්න සීල්ීමමටේතු. ෝනම් කරනවා ඒ මෝව්න්න ගන්්‍යානයට නංගවා ගැනීමේ අවසාන ප්‍රයත්නේදි තලයිබාවුරු වටකල්ල මෝන්ට පහර දෙන්න පටන්ගන්නවා. ඒ සටන අත්තිශේ තීරණාත්මක වගේම ඉතාමත්ම දරුණු සටනක්. ඉතින් ජෝනන් මේකදි තමමාගේ සග්‍ය අවසා හගේ බිඳත් දරුවත් බේරා ගැනීම වෙනුව, තමාගේ ජීවිතය පරදුවටතිල සටන් කරනවා. අවසාේ ඔඕන්ට හැකියාව ලැබෙනවා තලේබානුවරන්ගෙන් බේරිලා ගවඥානයට ගොඩවෙන්න. මේ විදියට තමාගේ ජීවිතේ බේරාගත්ත සගෑ වෙනෙන් තමක්ගේ දිවිනොතකා නැතවතාවක් සතුරන්න්නතට ඇත් ඔහ බේරගත්ත ඇමරිකානු හමුදා ීරගේ කතාව අවසන් වෙන්නේ අපිට මිත්‍රත්වය ගැන අපරු පාඩමක් කියා දෙන ගමන් ඉතින් අපේ රිවවක්ත් එක්ක එකනු හැමෝටම ස්තුතිර ගමන් ෆිල්ම් එකේ නියමරස්සේ විඳගන්න පුුවන්කමක් තියෙනවනම් ෆිල්ම් එකත් බලන්න කෙලාපි ආරාධනා කරනවා. ොද මේකයිMDවි දර්ශකගේ හතයිදශම තුනක විදර අගයක් ලබාගත්ත චිත්‍රපටියක්. ඒවගේම කම්මල නැතුව ඉතාමත්ම කුතුහලෙන් බලන්න පුුවන් චිත්‍රපටයක් කියලත් අපිට මේක රැකමන් කරන්න පුුවන්. ොහොමොත් ඔයා මේ ෆිල්ම් එක බලතියවනම් ඒගැ අහසක් අනිවාරෙන්ම පහලින් කමට් එකක් දන්න අමතකරන්න එපා. ඉතින් අපි තවත් මේ අළුත්මලුත් මූද වවකින් හම ලාපරොත්වන් අදට සමුවර ගෙන යනවා. ඔ සීලම දෙනට සුබදවසක්.